सिंपल फ्यूचर टेंस क्या ने सरल अनागत काले ने तंग अनागत काले सिंपल फ्यूचर टेंस क्या ने वाक्य हदागन ने सब्जेक्ट सब्जेक्ट क्या ने खात्रो एक खात्रो खाओरुनात मुकाओरुनात मुलडे योदान ने खाओरुनात यार ड विल्ले का तुकर नो इड बस वर्ब ब्रूट के ने का तापड़ के मंगा आयत केला देना फेब्रुवारी मास दे केला दुन्ना हमत कहती केला देना रेस्ट क्या ने तेरी है तमान लंग तीन वा वितराय पावच कराने अनुगे मुकुद गान बह है दो दी आउटलाइन वाटे एट कोटुवा गया हुआ देन लियान लेस्ट वेन कोटुवाटे आटर रूले तरुवाक दरुव में वागे हेकड़ क्या ने फॉर्म्युलेशन और मेथड सूत्र आख्याल हुंदे सूत्र आख्या मक हदागन विधि है इहत सूत्र एट अनु इहत सूत्र एट अनु इहत सूत्र एट अनु सब्जेक्ट अनु इहत सूत्र एट अनु सब्जेक्ट अनु पेज फोर वाले इन्ने न्यू ट्यूट अलू ट्यूट डगे पिटुआंग का हाथर है सब्जेक्ट यानो यह तो सूत्र है डानु है सब्जेक्ट यानो कत्रु है वात क्रियाव करन्ना है यह तो सूत्र है डानु है सब्जेक्ट यानो कत्रु है वात क्रियाव करन्ना है यह तो सूत्र है डानु है सब्जेक्ट यानो कत्रु है वात क्रियाव करन्ना है next a stories ඊළඟ තරුව rule අරින්න එපා ඉද මදි වෙනවා එලෙස මුලට යොදන කත්‍රු කුමක්කුවත් එලෙස මුලට යොදන කත්‍රු කුමක්කුවත් එලෙස මුලට යොදන කත්‍රු කුමක්කුවත් in පසුව යෙදී යුත්තේ एलेस मुलटे योदन खात्रु कुमाकुवात इन पस्वे दी युते W-I-L-L विल या W-I-L-L विल या इलंग थरुव बोड़ के दिहा बलांग हो तमान लिये पुके दिहा बलां लिया ने वर्ब रूट यानु verb root yanu verb verb r double o t root verb root yanu within inverted commas athulle yanna kriya moolayai verb root yanu kriya moolayai put the pens on the desk now then mam verb root kiyanne kawuda kiyala kiyala denna yanne දරුවෝ දෙගොල්ලම හොඳට අහගෙන බලාගෙන ඉන්න අවුල් වුණොත් අවුල් වුණාම තමයි සොරිම තමයි no chance බලන් ඉන්න මේ අපි පොළවේ පය ගහලා ඉන්න මට්ටම මේ අපි පොළවේ පය ගහලා ඉන්න මට්ටම මේ අපේ කකුල් දෙක පොළවේ ගෑවෙනවා මේ පොළවෙන් යට මෙන්න ගහක් තියෙනවා ওই ගහේ කඳ මෙන්න ගහේ අතු විසිරී යනවා मेन्न कोलतीयनो इट पासे मल्तीयनो अवश्यनां गेडित्तीयनो गाहे कांदे अतु कोले मल गेडी फलवें याद गाहे मुलतीयनो පොළවෙන් යට ගහේ මුල අපේ මේ මුලට කියන්නේ root කියලා මුලට කියන්නේ root කියලා එතකොට මේ ගහේ root මුල මේ තියෙන්නේ කඳ මේ තියෙන්නේ අතු මේ තියෙන්නේ කොළ මේ මල් මේ ගෙඩි දරුවෝ මේ ගහේ මුල නැති වුණා නම් මේ ගහේ මුල නැති වුණා නම් කඳවත් අතුවත් කොළවත් මල්වත් ගෙඩිවත් හොයන්න ලැබෙන්නේ සියල්ල තීරණය වුණේ මේ මුල නිසා මම මේ මුලට root කිව්වා වගේ ඉංග්‍රීසි භාෂාවේ ඔගල දන්නෝ ඇති ක්‍රියාවක් තියෙනවා eats කියලා ඒ වගේම ක්‍රියාවක් තියෙනවා eating කියලා ඒ වගේම
ක්‍රියාවක් තියෙනවා ate කියලා. ඒ වගේම ක්‍රියාවක් තියෙනවා eaten කියලා. Eats what, eaten what, ate what, eating what කවදාවත් දකින්න ලැබෙන්නේ eat නොතිබුණා නම්. EAT eat තිබුණ නිසා තමයි eats බිහි වෙන්නේ. EAT eat තිබුණ නිසා තමයි eaten බිහි වෙන්නේ. EAT eat තිබුණ නිසා තමයි eating බිහි වෙන්නේ. EAT eat තිබුණ නිසා තමයි ate බිහි වෙන්නේ. එතකොට මේක තමයි ක්‍රියාවේ මුල. අපි මෙයාට කියනවා verb root කියලා. ගහක මුල root වගේ ක්‍රියාවක මුල ක්‍රියාවක් හටගන්න උදව් වෙච්ච ප්‍රධාන ක්‍රියාවට කියන්නේ verb root කියලා. ක්‍රියාවක් හටගන්න බලපාපු ප්‍රධාන ක්‍රියාව verb root. ගහක අතු කොළ කඳ මල් ඒව මුකුත්ම නැහැ root එක නැතිබුණා නම් verb root කියන එකක් බිහි නොවෙන්න මේ සෙසු ක්‍රියාපද බිහි වෙන්නේ නැහැ. එහෙනම් verb root කියන්නේ මේ ලෝකෙට සාමාන්‍යයෙන් ක්‍රියාවක් ඉපදිච්ච විදිය. මේ ලෝකෙට සාමාන්‍යයෙන් ක්‍රියාවක් බිහි වෙච්ච විදිය තමයි verb root කියන්නේ. මේ බලන්න. eats eating ate eaten මේ හැම එකක්ම තියෙන්නේ මෙන්න මෙයා නිසා eat නිසා. goes going went gone මේ හැම එකක්ම තියෙන්නේ කවුරු නිසා කියලා හිතන්නේ ඔයා? මේ ඔක්කොම ඇති වෙන්න හේතුව verb root එක go. මෙන්න මේක මේ ලෝකෙට ක්‍රියාපදයක් නිසි ලෙස සාමාන්‍යයෙන් මේ ලෝකෙට ක්‍රියාපදයක් බිහි වුණු විදිය බිහි වුණු ආකාරය බිහි වුණු විලාසය කියන්නේ verb root කියලා. අපි වරහන් ඇතුලේ verb root කියන්නේ කීපයක් ලියාගමු වරහන් ඇතුලේ. එතනමයි ඒ කියන්නේ අන්තිම දරුවත් එක්කම වරහනක් දාන්න. EAT eat comma GO 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 comma PLAY 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 CRY 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 comma HAVE 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 තිත් තුනක් තියන්න. තවත් ගොඩක් තියෙනෝනේ. ওই verb root වලට examples කීපයක් විතරයි. verb root වලට examples කීපයක් විතරයි. close the bracket. ඊළඟ රූල තරුවක් දාන්න. R E S T rest යනු R E S T rest යනු වාක්‍යයේ ඉතිරියයි. R E S T rest යනු වාක්‍යයේ ඉතිරියයි. R E S T rest යනු වාක්‍යයේ ඉතිරියයි. සාමාන්‍යයෙන් rest කියන්නේ විවේකය විවේක ගන්නවා. එතන R E S T rest යනු වාක්‍යයේ ඉතිරියයි. දැන් රූලක් අරින්. අනාගතයේ සිදුවීමට නියමිත අනාගතයේ සිදුවීමට නියමිත අනාගතයේ සිදුවීමට නියමිත ක්‍රියාවන් සහිත වාක්‍ය ප්‍රකාශ කිරීමට 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 අනාගත කාලයේ හෙවත් ඒ අනාගත කාලය කියන එක ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ අනාගත කාලයේ හෙවත් උඩ මාතෘකාව තෙන්ට එකතු කරන් සිම්පල් ෆියුචර් ටෙන්ස් යොදා ගනි. අනාගත කාලයේ හෙවත් සිම්පල් ෆියුචර් ටෙන්ස් යොදා ගනි. අනාගත කාලයේ හෙවත් සිම්පල් ෆියුචර් ටෙන්ස් යොදා ගනි. අනාගත කාලයේ හෙවත් සිම්පල් ෆියුචර් ටෙන්ස් යොදා ගනි. Put your pens on the desk and pay attention. පෑන තියලා මෙහෙ බලන් ඉන්න අහන් ඉන්න අවධානය 100%යි. දරුවෝ ඔයාට මේ පාඩමේ අවසානයත් එක්ක මෙන්න මේ වගේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. තාම වෙලා නැහැ, උනේ නැහැ, උනේ නැහැ, දැන් වෙන්නේ නැහැ, වෙන්න නියමිතයි. අම්මා බත් උයාවි,
vi amma bat uyavi eyala oyalata aaradhana karavi saukhya ansha covid 19 vasangataya lankawen turan karavi aanduwa ikmaninma chandaya pavatvavi guruvareyo guruvaru vishay nirdeshaya aavarane karavi oy okkama vi anagatha kalai onnoy jati vakya kiyanna nan simple future tense kiyana denuma oyata tiyennona next row ilanga rulete gihilla put number 1 anka ekadan singhalen liyanna amma bat uyavi amma bat uyavi amma bat uyavi please don't write now then liyanne pa subject ekak daruwa amma mada mehe balan inna liyanne mada ඊට පස්සේ අනාගත කාලයේ බව පෙන්වන්න අපි දාන වචනේ will උයනවට කියන්නේ cook අන්න verb root එක cook rest මේ වාක්‍ය ඉතිරිය තමයි bath rise මේ subject ඊට පස්සේ නියත පදේ will උයනවට කියන verb root එක cook ඉතිරිය තමයි rise mother will cook rice write down mother will cook rice mother will cook rice mother will cook rice mother will cook rice please don't leave rows rule arin epa ilanga rule e rule ariyot liyena ida pramaane aduwei liyena vakya gana aduwei second one ara balla oyawa hapavi ara balla oyawa hapavi ara balla that dog වී කියනක ගන්නෙ will හපනවට verb root එක bite ඔයාව you that dog will bite 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 you sentence number 3 ගුරුවරයා अपे विषय निर्देशे आवरणे करावी गुरुवरया अपे विषय निर्देशे आवरणे करावी सब्जेक्ट के गुरुवरया द टीचर वी कियने के गन अपिट उदावेन विल आवरणे करनवा कब अपे अव विषय निर्देशे सिलेबस The teacher will cover our syllabus. Head I. The teacher will cover our syllabus. The teacher will cover our syllabus. Guru Arya Ape Vishenidesha Avarne Karavi. The teacher will cover our syllabus. The teacher will cover our syllabus. Next one, you have to write it alone. Ila ekata niyanliyanna den ekak. The teacher will cover our syllabus. लमाई लमाई पिट्टनिये सेल्लम करावी पुलुवं आयलियान बेरियायत उत्साह करान लमाई मंग उदव देन्नन द चिल्ड्रन मन्न उदव करा मारु एकट लमाई पिट्टनिये सेल्लम करावी लमाई पिट्टनिये सेल्लम करावी लमाई पिट्टनिये सेल्लम करावी The children will play in the playground. The children will play in the playground. The children will play in the playground. Lamai pittaniye sellam karavi. The children will play in the playground. The children will play in the playground. Lamai pittaniye sellam karavi. The children will play in the playground. Next one. This is somewhat tough. Meka tika kamaruwi. Heta wahivi. Balamu lamai liyena hati. Heta wahivi.
time word එක අගට ගන්න ඕන නම් හොඳයි. හෙට කියන එක අගට ආව නම් තමයි හැඩ. subject එකෙන් නේ පටන් ගන්න කියන්නේ. අපිට සූත්‍රයක් හදා ගන්න විදියක් දුන්නනේ දරුවෝ. හෙට වහීවි මං හිතන්නේ ඔක ලියයි කියලා දරුවෝ. put the pens on the desk. ඔක ඔයාලට නෙමෙයි ඒ level ඕ level අයලක් කරත් වරද්දනවා. මෙහෙමයි සිද්ධිය. ආන්ගින් මම යන්නම් I will go. ඒ වාක්‍ය subject එක තමයි I. අම්මා බත් උයාවි. ඒ වාක්‍ය subject කතෘ තමයි මද. අර බල්ලා ඔයාව හපාවි. ඒ වාක්‍ය subject එක තමයි that dog. next one. ළමයි පිට්ටනිය සෙල්ලම් කරාවි. the children will play in the playground. දරුවෝ මේ මම බෝඩ් එකේ ලියලා තියෙන subject කියන එක නා ක්‍රියාව කරන්න කතෘ. මම අයි අම්මා මද that dog අර බල්ලා the children ළමයි. දැන් ඔයාලා ලිව්ව වාක්‍යයක් හෙට වහීවි. දැන් ඔක ඇත්තටම අමාරුයි. ඇත්තටම අමාරුයි මොකද අපි තාම නමේ නිසා. දරුවෝ ඔය වාක්‍ය දැන් මම යන්නම් I will go නේ. ඒ වාක්‍ය කතෘ මම. අම්මා බත් උයාවි mother will cook rice. ඒ වාක්‍ය ක්‍රියාව කරන්නේ අම්මා. මද අර බල්ලා ඔයාව හපාවි. හපන්නේ කවුද අර බල්ලා that dog. ළමයි පිට්ටනිය සෙල්ලම් කරાવી සෙල්ලම් කරන්න කවුද the children. හෙට වහීවි කිව්වහම ඔය වගේ හෙට වහීවි කියන වාක්‍යෙත් කතෘ කෙනෙක් ඉන්න බෑ. කතෘ කෙනෙක් ඉන්න ඕන. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කවුද ওই වාක්‍ය කතෘ කියලා. හොඳට මතක තියාගන්න මේක අලුත් දෙයක්. සාමාන්‍යයෙන් කාලගුණය හෝ දේශගුණය සම්බන්ධ වචනවලදී කාලගුණය හෝ දේශගුණය සම්බන්ධ වචනවලදී වාක්‍යයක කතෘ වෙන්නේ මෙන්න මෙයා. කවුද? it. මම දෙකක් තුනක් කරලා පෙන්නන්නම්. ඔයාලා දන්න විදියට මට කියන්න. ඔයාලා දන්න විදියට මට කියන්න. සිසිල් කියලා කොහොම ඒ කියන්නේ සිසිල්. මං කියන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ යන සිසිල් ෆ්‍රිජ් ගැන නෙවෙයි. සිසිල් කියලා ඉංග්‍රීස් දැන් උණුයි කියලා කියන්නේ උණු කියලා කියන්නේ හොට් නේ සිසිල් නම් කූල්. ඔන්න සිසිල් කූල්. උණු නම් උණු නම් හොට්. ගොඩාක් සීතල නම් සීතල කෝල්ඩ්. හොඳට අහන් හිටියේ නැත්නම් ලොකු අවුලක් ඔයාලට. කෝල්ඩ් කියන්නේ සීතල වචනයක් පමණයි. කූල් කියන්නේ සිසිල් වචනයක් පමණයි. හොට් කියන්නේ උණු වචනයක් පමණයි. හැබැයි පුතෝ අපි වෙල් යායක් ළඟට ගිහිල්ලා නියර දෙකේ ඇවිදගෙන යනකොට හුලම් පාර ඇවිල්ලා වදිනකොට අපේ කටින් පිට වෙන්නේ සිසිලසයි සිසිලසයි. සිසිල් කියන්නේ කූල් වුණාට සිසිලසයි කියන්නේ කූල් නෙවෙයි. සිසිලසයි කියන්නේ වාක්‍යයක්. අපිට තනි වචනයක් වගේ දැනුණට ඒක වාක්‍යයක්. සිසිලසයි කියන්නේ it is cool. සීතල කියන්නේ cold. සීතලයි it is cold. හම්බන්තොට අම්පාර ගියාම උණු hot. උණුයි රස්නේයි it is hot. මේව වාක්‍ය මේ වචන මේ වාක්‍ය. එහෙනම් හෙට වහීවි කියනකොට වැස්ස කියන එක කාලගුණයේ දේශගුණයට අදාළ වචනයක්. අපි කතෘ විදියට ගන්න කවුද දරුවෝ? it. දැන් ඊළඟට එන්න ඕන වචන කියන්නේ අනාගත කාල බව පෙන්වන වචන කියන්නේ will. වහිනවට වචනේ මොකද්ද? verb root එක වහිනවා rain. හෙටනම් tomorrow. it will rain tomorrow. හෙට වහීවි කියලා කියන්නේ it will rain tomorrow. it will rain tomorrow. හෙට වහීවි it will rain tomorrow. this is the last sentence. මේ අන්තිම වාක්‍ය. තව දෙකක් විතර ලියන්න ඉඩ තියෙනවා නම් තව දෙකක් ලියමු. how many have you written? කීයක් ලියලයි? 5. 6th one. higher. තාත්ත පත්තරය කියවාවි
start writing ලියන්න පටන් ගන්න තාත්තට කියන වචන දෙම්මා අනාගත කාල බව පෙන්වන්න වචන දෙම්මා කියවන වට වචන දෙම්මා පත්‍රයට වචන දෙම්මා බොරුවට උඩ බල බල හිටියයි කියලා නම් වචන එන්නේ වචනෙට අදාළ දෙය ගැන හිතන්න ඕන ලිව්වා නම් මෙහෙම ඇති කුරුටු ගන්න father will read the newspaper father will read the newspaper father will read the newspaper taatta patraye kiyawavi father will read the newspaper father will read the newspaper meka taniyen liyena ekak gate 2 ළඟ hingannek indivi 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 මං hingannaට කියන වචනේ gate 2 ළඟ කියන වචනේ දුන්නොත් ඔයාලා ලියන්න පුළුවන් ද බලන්න hingannaට කියන්නේ bigger b e g g a r bigger hinganna gate 2 ළඟ near the gate කියන්නත් පුළුවන් at the gate කියන්නත් පුළුවන් b e g g a r bigger hinganna ohe balagena innepa mustafa level එකෙන් උත්සාහ කරන්න උත්සාහ කරන්න hingannaට කියන්නේ bigger මං කිව්වේ hinganna gate 2 ළඟ ඉඳීවි කියලා නෙවෙයි gate 2 ළඟ hingannek ඉඳීවි කියලා කිව්වේ වාක්‍ය පටන් ගන්න bigger වලින් නෙවෙයි ඔන්න මං තවත් දෙයක් කිව්වා hingannaට කියන්නේ bigger gate 2 ළඟ කියන්නේ at the gate වාක්‍ය පටන් ගන්න බෙගය වලින් නෙවෙයි හැබැයි ටිකක් කල්පනා කරාම උත්තරේ එයි හැබැයි අමාරු තමයි ඉතින් මට ලේසියව විතරක් දෙන්න බෑනේ අමාරු ඒවත් ඉගෙන ගන්න බෑයි थर्टी सेकेंड्स तक तात्पर्य त्याग करने को राइट कुड यू प्लीज पुट योर पेन्स ऑन द डेस्क पेन त्यान मेक इट अवधारणेन देनगत हेतु कोटसाप मटो या क्यान ने गोस वलाई going වලයි gone වලයි went වලයි verb root එක මොකක්ද මේ ඔක්කොම හැදෙන්න කවුද ප්‍රධාන වෙන්නේ go එහෙනම් මට කියන්න eats වලයි eating වලයි eaten වලයි ate වලයි verb root එක කවුද eat ඔයි කට්ටියට ඔහොම පාඩුවේ ඉන්න දීලා ඔයා මට කියන්න මේසේ උඩ පෑනක් තියනවා කියලා ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ මේසේ උඩ පෑනක් තියනවා picture describing වලදී අනන්ත අප්‍රමාණ උගන්වලා තියෙනවා මේසේ උඩ පෑනක් තියනවා එහෙන්නේ මට there is a pen on the table හොඳට ආන් ඉන්න බොරුවට කඳන් ටික තිබිලා වැඩක් නැහැ හිත තියෙන්න ඕන හිත There is a pen on the table. මේසේ උඩ පෑනක් තියෙනවා කියලා කියන්නේ there is a pen on the table. බෝඩ් එක දිහා බලා ගන්න. මෙන්න am මෙන්න is මෙන්න යාගේ ing form එක මෙන්න යාගේ past participle එක මෙන්න යාගේ past tense එක මෙන්න m ඉන්නවා තියෙනවා කියන m කියන්නත් පුළුවන් is කියන්නත් පුළුවන් එයාගේ බහුවචනයේ are වල ing form එක being past participle එක been අතීත කාලයේ were m is වල ing form එක විදියට ගන්න be ing been මේ වගේ past participle එක be double en been past tense එක was දැන් එතකොට මෙයාලගේ verb root එක මොකක්ද? am is are was were වල verb root එක මොකක්ද? මේ තියෙන්නේ
B. B තමයි මේ goes වල verb root එක go වගේ, eats වල verb root එක eat වගේ, am is are was වල verb root එක B. 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 දැන් මට අයිත් කියන්න මේසේ උඩ පෑනක් තියනවා කියලා ඉංග්‍රීසියෙන්. There is a pen on the table. දැන් ඒකම කියන්න මේසේ උඩ පෑනක් තියේවි. තියේවි. There will verb root is වල verb root එක B. There will be a pen on the table. දැන් කියන්න gate ළඟ ඉඳන්නේක් ඉඳීවි කියලා ওই විදියට. There will be a beggar at the gate. ලියන්න මාකරු කියනවා. T H E R E there T capital T H E R E there T H E R E there will be there will be a bigger board එකේ තාම තියෙනවා මම ඒක නිසාම කන් නැතුව තියාගෙන ඉන්නවා බලන් ලියන්න there will be a bigger at the gate there will be a bigger at the gate there will be a bigger at the gate බලන්න ලියපු එකේ b e g g a r ද කියලා e r නම් වැරදි b e g g a r there will be a bigger at the gate right that lesson is over simple future tense කියන එක තමයි ඔය ඉගෙන ගත්තේ move to the next page ඊළඟ පිටුවට යන්න ඒකේ තියෙනවා future continuous tense කවුද මේ future continuous tense කියන්නේ කියලා මම ඉස්සෙල්ලා ලියලා පෙන්නන්නම් ඊට පස්සේ ලියමු දැම්ම ලියන්න එපා subject හදාගන්න විදිය ඉස්සෙල්ලා දුන්නේ will විතරයි දැන් එනවා will be subject will be verb ing rest ලියලා කොටු කරගන්න පුළුවන් අය කොටු කරගන්න ලියන්න subject will be verb ing rest subject will be verb ing rest මේ වාක්‍ය හදාගන්න විදිය future continuous tense subject will be verb ing rest 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 දැන් පොඩ්ඩක් ලියමු ඉස්සෙල්ලා වගේ තරුද දා යටින් ලියන තරුවක් දාලා ඉහත සූත්‍රයට අනුව ඉහත සූත්‍රයට අනුව ඉහත සූත්‍රයට අනුව subject යනු ඉහත සූත්‍රයට අනුව subject යනු කතෘ හෙවත් ක්‍රියාව කරන්නාය ඉහත සූත්‍රයට අනුව subject යනු කතෘ හෙවත් ක්‍රියාව කරන්නාය ඉහත සූත්‍රයට අනුව subject යනු කතෘ හෙවත් ක්‍රියාව කරන්නාය ඊළඟ තරුව in පසුව යෙදී යුත්තේ ඒ කියන්නේ subject පස්සේ ඊළඟ තරුව in පසුව යෙදී යුත්තේ will be a will be in පසුව යෙදී යුත්තේ will be a in පසුව යෙදී යුත්තේ will be a ඊළඟ තරුව එයට පසුව එයට පසුව එයට පසුව බෝඩ් එකේ තියෙනවා ලියන විදිය ing ing inverted commas ඇතුලේ එයට පසුව ing සහිත ක්‍රියාවක් එයට පසුව ing සහිත ක්‍රියාවක් යෙදිය යුතුය එයට පසුව ing සහිත ක්‍රියාවක් යෙදිය යුතුය ආ ඊළඟ තරුව rest rest යනු
R E S T rest yanu vakyaye itiriyai R E S T rest yanu vakyaye itiriyai rula karinna anagate kisiyam mohataka anagate kisiyam mohataka अनागते किस्याम मोहतक सिद्धुवेमिन पावतीवियाई सिद्धुवेमिन पावतीवियाई अनागते किस्याम मोहतक सिद्धुवेमिन पावतीवियाई अनागते किस्याम मोहतक सिद्धुवेमिन पावतीवियाई प्रकाश करने प्रकाश करने वाक्य प्रकाश करण वाक्य फ्यूचर कंटिन्यूअस टेंस मातृकाव एकतु करान फ्यूचर कंटिन्यूअस टेंस लेस हंदुनवाई प्रकाश करण वाक्य फ्यूचर कंटिन्यूअस टेंस लेस हंदुनवाई फ्यूचर कंटिन्यूअस टेंस लेस हंदुनवाई Future continuous tense lesa handunvai. Here is the explanation. Menne hanam pahadili kirima. Future continuous tense lesa handunvai. Me balang in daru. This is the present time. Me vartamane. Deng. Me deng. Api deng kiye no. अनागते सिद्धुवेमिन पावतीवियाई कियन क्रियावाक गेन फटलवा गन्ने पा अपि देन कियनो अनागते सिद्धुवेवियाई कियन एकक नेवेई सिद्धुवेमिन पावतीवियाई कियन एकक मन नेवत कियनो अपि देन कियनो मे वर्तमाने देन वेलाव 4යි කියලා හිතන්නකො අපි මේ දැන් වර්තමානයේ කතා කරනවා අනාගතයේ සිදුවෙමින් පවතීවියයි කියන දේවල් अम्मा बात उये मिन इंदीवी एकम कियान न पुलवां अम्मा बात उये उये इंदीवी बाल्ला बुरे बुरे इंदीवी बुरे बुरे समान है बुरे मिन इंदीवी बेल्ली नेट्टे वाने वाने इंदीवी वाने वाने समान है वाने मिन इंदीवी तात्ता पोता कियवा कियवा इंदीवी कियवा कियवा समान है कियवा मिन इंदीवी एयाला तर क्रिकेट क्रीडा कर मिन सिटीवी ओन अपड़ अपहास कर मिन सिटीवी लमाई सटहन लिया मिन सिटीवी लिया भी क्या निकाक लिया मिन सिटीवी क्या निथावे काक और नहीं वागे अनाकते किस्याम क्रियावाक सिद्धुवेमिन पावतीवियाई किएन वड़ा सिद्धुवेमिन मैं मालन मगे आते आने हैं दी सिद्धुवेमिन पावतीवियाई किएन वड़ा अनाकते किस्याम क्रियावाक इससे लगे हुए अनाकते किस्याम क्रियावाक सिद्धुवेवियाई किएन वड़ा मैं अनाकते मालन मगे अंगिल के लेवल तीन अनाकते अनागते किस्याम क्रियावाक सिद्धु वेवियाई कियन कोट सिंपल फ्यूचर टेंस नेम बलन अत वेनस वेन हेटी अनागते किस्याम क्रियावाक सिद्धु वेमिन पावतीवियाई सिद्धु वेमिन पावतीवियाई कियन कोट फ्यूचर कंटिन्यूअस टेंस पटलवा गन्ने पा अनागते किस्याम क्रियावाक सिद्धु वेवियाई कियन कोट सिंपल फ्यूचर टेंस अनागते किस्याम क्रियावाक सिद्धु वेमिन पावतीवियाई कियन कोट फ्यूचर कंटिन्यूअस टेंस आइट क्यूवत अनागते किस्याम क्रियावाक सिद्धु वेवियाई कियन कोट सिंपल फ्यूचर टेंस अनागते किस्याम क्रियावाक सिद्धु वेमिन पावतीवियाई कियन कोट फ्यूचर कंटिन्यूअस टेंस वन फर्स्ट वन जनाधिपतितुमा मम कीवे नै गोटाबे कियला जनाधिपतितुमा जनताव अमतमिन सिटीवी जनाधिपतिमा जनताव अमतमिन सिटीवी जनाधिपतिमा जनताव अमतमिन सिटीवी जनाधिपतिमा जनताव अमतमिन सिटीवी मैं बलंगिन डोंट राइट देन लियन्ने सब्जेक्ट जनाधिपतिमा डे कियन्ने द प्रेसिडेंट पी कैपिटल
ලියන්නේ කිව්වා the president ඊළඟට එන්න ඕන වචන දෙක කියයි will be ඔක නියතයි දරුවෝ ලිපිණයට කොහොමද කියන්නේ ලිපිණයට ඉංග්‍රීසි වලින් කියන්නේ address අමතන වට කියන්නේ address address වලට ing දැම්මම addressing the president will be addressing ජනතාව කියලාද දුන්නේ the public මහජනතාවට කියන්නේ the public The president will be addressing the public. Menna, the president will be addressing the public. Janadhipati tuma janathawa amathamin sitivi. You may write. The president will be addressing the public. Address kiyanne metana amathanawa addressing amathamin. The president will be addressing the public. The president will be addressing A D D R E S S I N G. A D D R E S S I N G. The president will be addressing the public. 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 Janadhipathuma janathawa amathamin sitivi. The president will be addressing the public. Second example without leaving rows ruler inne devaneka Namal, namal, na flowers. Namal, motor rathe padavamin nindivi Lamborghini. Namal, motor rathe padavamin nindivi. Namal te English spelling kya ne? Namal te. Namal, namal ke mukhade loku enne, enna kura capital. Namal will be padavanawa drive, ing driving. Matagati agan daruwa e akure nivare vena kriya padavalata ing dana kota e ayin kallai ing danne. Namal will be driving the car. Namal will be driving the car. Namal will be driving the car. Borulianne, oye liyanna ngale liyanone adala dala. Namal will be driving the car. Namal will be driving the car. Lawada mehema straw ekak danna puluwan sidurak gaha ganna oke. Namal will be driving the car. Third one, tanin liyanne meka. ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි මෙන්න තෝරමින් කියන වචන කෙලින්ම බෝඩ් එකේ දානවා explaining explaining ලිවනම් මෙන්න වාක්‍ය The teacher will be explaining the lesson. The teacher will be explaining the lesson. Guruvare paadam thoramin nindivi. The teacher will be explaining the lesson. The teacher will be explaining the lesson. Leaving a row, rulak arala. Try to change the color of your pen. Puluvannang paata maru karanna wage pane. मेक विशेष अवस्था अनागते एक क्रियावाक् सिदुवन विट अनागते क्रियावाक् सिदुवन विट तवत् क्रियावाक् सिदुवेमिन् पवतिन बव कीमेदी अनागते क्रियावाक् सिदुवन विट तवत् क्रियावाक् सिदुवेमिन् पवतीवियै कीमेदी अनागते क्रियावाक् सिदुवन विट
තවත් ක්‍රියාවක් සිදු වෙමින් පවතිවි යයි කීමේදී තවත් ක්‍රියාවක් සිදු වෙමින් පවතිවි යයි කීමේදී බෝඩ් එක දිහා බලන දරුවා W H E N when W H E N when W H E N when වරහන් ඇතුලේ මේ බලන් ඉන්න දරුවෝ තිත්තුණක් දාලා විට කමා තිත්තුණක් දාලා කොට කමා තිත්තුණක් දාලා හැම ලියන්නකෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම් තමයි මට තෝරන්න ලේසි පඬිතුයෝ හිටියොත් අමාරු වැඩේ වෙන් විට කොට හැම විට කොට හැම සමග විට කොටහම තියෙනෝනේ විට කොටහම සමග මොකෝ කරන්නේ අලුත් තමක් බද්ද කරනෝ නේ විට කොටහම සමග පහත පරිදි මේ වාක්‍ය යොදයි මේ කාලයේ යොදයි පහත පරිදි මේ කාලයේ යොදයි විට කොටහම සමග පහත පරිදි මේ කාලයේ යොදයි විට කොටහම සමග පහත පරිදි මෙම කාලයේ යොදයි පෑන තිබුවා අහගෙන හිටියා අවදානේ 100යි උඩ දරුවොත් බැලුවා යට දරුවොත් බැලුවා මෙන්න කතා කරා සාමාන්‍යයෙන් W H E N when කියන්නේ කවදද මොන වෙලාවේද සාමාන්‍යයෙන් W H E N when කියන්නේ කවදද මොන වෙලාවේද සාමාන්‍යයෙන් W H E N when කියන්නේ කවදද මොන වෙලාවේද මේ පාඩමේදී wen කියන්නේ විට කොටහම මේ තිත්ුණේ තේරුම මෙන්න මෙහෙමයි. ඔයාලට මේකේ උඩට දාන්න හැකි තව අකුරු. එන විට යන විට කන විට මැරෙන විට වාඩි වෙන විට අනේ විට කියවන විට කියවින විට ලිවීම එන කොට යන කොට මැරෙන කොට වාඩි වෙන කොට හිට ගන්න කොට කතා කරන කොට ආවහම් ගියහම් මරුණහම් විට කොටහම් හරිනේ දැන් ඒක ගැන කිසි කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ මුලින් ලියනකොට තූෂ්ණිම් භූත වුණා දැන් ඒ මුකුත් භූත නැහැ ඔයේ ඉන්න මොක බාන්න වගේ when විට කොටහම ඔන්නහන් ඉන්න දැන් අමාරුම කොටසේ ඔගොල්ලෝ ඉන්න දරුවෝ අනාගතේ අනාගත කාලයේ එක් ක්‍රියාවක් සිදු වෙනකොට තවත් ක්‍රියාවක් සිදු වෙමින් පවතින බව කියන්නේ එකක් සිද්ධ වෙනකොට තවත් ක්‍රියාවක් සිදු වෙමින් පවතින බව කියන්නේ future continuous tense යදනෝ මං ආයෙත් කියනවා එක ක්‍රියාවක් සිද්ධ වෙනකොට තවත් ක්‍රියාවක් සිදු වෙමින් පවතින බව කියන්නේ future continuous tense යදනෝ එහෙම කිව්වට තේරෙන්නේ නැහැ මම මෙහෙම උදාහරණයක් කියන්නම් ඔහු පන්තියට ඇතුල් වෙනකොට ඔහු පන්තියට ඇතුල් වෙනකොට ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි එකක් සිද්ධ වෙනව පන්තියට ඇතුල් වෙනව සිද්ධ වෙමින් පවතින මොකක්ද ගුරුවරයා පාඩම තෝරමින් ඉන්නව ඔහු පන්තියට ඇතුල් වෙනකොට ඕක සිද්ධ වෙන එක සිද්ධ වෙමින් තියන්නේ ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි මම කුස්සියට යනකොට අම්මා උය උය ඉඳීවි මම කුස්සියට යනකොට අම්මා උය උය ඉඳීවි අපි එයාලා යනකොට අපි එයාලා කියන්නේ අපි එයාලේ ගෙදර යනකොට එයාලා ටීවී බල බල ඉඳීවි බල බල ඉඳීවි ජනාධිපතිතුමා ජනතාව ළඟින් යනකොට ජනතාව අත් වන වන ඉඳීවි අත් වන වන හොඳේ එතකොට එක ක්‍රියාවක් සිද්ධ වෙනෝ අනිත් ක්‍රියාව සිදු වෙමින් තියෙනවා එකක් සිද්ධ වෙනවා අනිත් එක සිද්ධ වෙමින් තියෙනවා ෆස්ට් 1 අපි ලියමු වාක්‍යයක් දෙකක් එයාලා පන්තියට ඇතුල් වෙනකොට එයාලා පන්තියට ඇතුල් වෙනකොට එයාලා පන්තියට ඇතුල් වෙනකොට ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි එයාලා පන්තියට ඇතුල් වෙනකොට
ගුරුවරයා පාඩම තෝරමින් ඉඳීවි. Don't write then liyanne bala ganna kota vitahama when eyala de etul wenawa enter pantiyata the class when they enter the class menna etul wenawa enter etul wenakota when they when enter yanawa go when they go eyala yanakota e wage hadanne when they enter the class eyala pantiyata etul wenakota පළවෙනි කොටස අමාර බව පෙන්වන්න කමා එකක් දාන්න දෙවෙනි ක්‍රියාව the teacher guruwareya පාඩම තෝරමින් ඉඳීවි will be explaining the lesson the teacher will be explaining the lesson when they enter the class the teacher will be explaining the lesson When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining the lesson. When they enter the class, the teacher will be explaining. Next one, you have to write it alone. Ilanga lesi ekak taniyen liyanna. Mama kussiyata yanakota enter danna ba oka man yanakota kiyala dunne. Mama kussiyata yanakota අම්මා බත් උයමින් ඉඳීවි. ওই වගේ එකක්වත් හදාගන්න බැරි නම් පුතේ හිඳ මෙච්චර වෙලා හිටපෙකේ තේරුමක් නැහැ. මම කුස්සියට යනකොට අම්මා බත් උයමින් ඉඳීවි. මම කුස්සියට යනකොට අම්මා බත් උයමින් ඉඳීවි. මම කුස්සියට යනකොට අම්මා බත් උයමින් ඉඳීවි. පොත දිහා බලාගෙන ඔහෙ හිටියට වැඩ හැදෙන්නේ කලින් එක බලලා කලින් එකේ යාල පන්තියට ඇතුල් වෙනකොට මෙහෙමනම් මම කුස්සියට යනකොට කොහොමද කියලා හිතන් ගොළු බබාලා පීතර බාප්පලා ජොන්ටි පුංචි අම්මලා වගේ ඔහෙ හිටියට වැඩ හැදෙන්නේ උත්සාහ කරන්න ඕන උත්සාහ කරන්න ඕන මාස ගාණක් ගෙදර හිටියානේ ඉගැන්නුවට පස්සෙත් බැරි වෙනවා නම් ඒක ඉතින් පට්ට පවක් මෙන්න උත්තරේ when i go to the kitchen When I go to the kitchen, when I go to the kitchen, mama kussiyata yanakota. When I go to the kitchen, amma bath uyamin indivi. Mother will be cooking rice. Mother will be cooking rice. When I go to the kitchen, mother will be cooking rice. When I go to the kitchen, mother will be cooking rice. When I go to the kitchen, mother will be cooking rice. Put the pens on the desk. Before moving to the next one, I am going to give you some instructions. ඊළඟ කොටසට යන්න කලින් මම පුංචි අවවාද උපදේශ කීපයක් දෙන්නයි සූදානම. මේක ඔබේ ආරක්ෂාව සඳහා. මොකද දවස් 8ක් ඇතුළත සිදුවීම් 4ක් සිද්ධ වුණා. ඊළඟ වාසනාවන්තයා හෝ වාසනාවන්තිය ඔබ විය හැකි නිසායි මම මේ කියන්නේ. මම grade 6 class එකටත් කිව්වා. ඔයාලටත් කියනවා පහුගිය දවස් 8ක කාලයේ ඇතුළත ලංකාවේ ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ හතරක් සිද්ධ වුණා කනගාටු වෙන කාරණේ ඒ හතරෙන් දෙකක්ම ග්‍රේඩ් 9 ළමයි සතුටුද කාරණේ මේ සිදුවීම් එකක්වත් ගාල්ල සහ දකුණු පළාතට අයිති නෑ පුත්තලම මේගමුව සහ පානදුර පළමු සිදුවීම වයස අවුරුදු 14යි නේද ඔයගොල්ලන්ට
ग्रेड नाइन वायसाउदाहरक गैन लमे थमंट वडा गुडा वायस पिरीम लमे के याल विला हिटिया याल विला हिटिया पास से वायसे हटिया वेड कर उंटा उंद वेडे उंटने वे उंट इट पास को अपे अम्मे वयाव बलना सह की हुआ चुट्टा कथा करना सह की हुआ वयाव एक नक हुआ කෙල්ල කැමති වුණා නැන්දම්ම බලා ගන්න කියලා ගියා යන ගමන් අතරමඟ හොටෙල් එකක රූම් එකක් ගත්තා කෙල්ලට කරන්න පුළුවන් ලොකුම අපරාධය කළා මේක එළි වුණොත් කියලා බයද පර්ලෝසපත් කෙරෙව්වා අවුරුදු 14 පොඩියක මෙලවින් සමුගත්තා මේ බන්දේ ඉන්න විදියක් නැහැ ගෑන් ළමයා මොකද මේ වෙනකොට නැහැ යා මං කියන්නේ ගාල් එකක් නෙවෙයි කියලා එනිසා මේ බන්දේ ගෑනු කලබල වෙන්න බා හැබැයි මීළඟ වාසනාවන්තිය ඔබ විය හැකි සූදානමින් ඉන්න දෙක ওই සිද්ධිය වෙලා හරියටම දවස් දෙකයි පානදුර සහ මොරටු අතර 8th grade 9 ගෑනු ළමෙක් සල්ලාල පිරිමියෙක්ගේ මුර්ගයෙක්ගේ වල්බල්ලයි කියන්න මං කැමති නෑ මොකද වල්බල්ලොන්ට පව් ඒ වගේ උන්ට වල්බල්ලයි කිව්වහම ඊට වඩා වල් 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 බල්ලෙක් මූ හරිද साहसिक मिनी අද කෙල්ලගේ දූෂණයට ලක් වූ මේ දැරියගේ තාත්තයි මාමයි එකතු වෙලා කොල්ලව අරගෙන ආවා තමන්ගේ ගෙදරට මාමට කිව්වා මුගේ අත් දෙක පිටිපස්සට ගල්ලා මේ වල්ල ගන්න කියලා ගත්තා වැලිකොඩ දාන සවල දැකලා තියෙනව නේද සවල අර අරගෙන හිතේ හැටියට තාත්තා රුගේ ඕන තැනටත් ගැහුවා ඕන් නැති තැනටත් ගැහුවා ඕන් නැති තැන වරහන් ඇතුලේ අරක මට ලැජ්ජාවක් නැහැ පුතේ මගේ ලැජ්ජා නැහැ කපල තියෙන දොස්තරවරු මොකද මම කැමති නැහැ මගේ පන්තියේ හෝ ඒ ආසන්න කවුරු හරි ඊළඟ ගොදුර බවට පත් වෙනවට මම ඒක නිසා කියනවා මේවා මොකද ගුරුවරයෙක්ගේ වගකීම වෙන්නේ පොතේ පතේ දේ ඉගැන්වීම පමණයි නම් ලෝකේත් ලංකාවේත් තවත් කුඩුකාරයෝ බිහි වෙවි බොහෝ තවත් පාතාලයේ බොහෝ මිනිමරුවන් ස්ත්‍රී දූෂකයන් බිහි වෙයි මම උත්සාහ කරනවා මඩ පුළුවන් අයරින් පොතට අමතරවත් දරුවන්ට මේ දේවලුත් කියලා දෙන්න එතකොට අරූගේ මැරුණා ඉන්ද්‍රියං කප්පති ඔක්කොම ඉවරයි තෝගේ මේක තිබුණ නිසා දෝවිද කර දුන්නා චොච්චුවා ඉවරයි ඌ මැරුණා කොල්ල මැරුවා ඒ තාත්තයි මාමයි මේ වෙනකොට හිරේ නමුත් සති දෙකක් වගේ යනකොට ඒ දෙන්නට නිදහස ලැබෙයි ඇයි ඒක සාමාන්‍ය මිනි මැරුමක් නේ තමන් මට මගේ දූට ඔය වගේ වැඩක් කරා නම් ඔයාලා හිතනවද මම නිකන් ඉඳී කියලා මරාගෙන මැරණවයි කියන්නේ ඒක තමයි හරිනේ ඒක නිසා සාමාන්‍ය කේන්දර තමන්ගේ දූව සාහසිකලක දූෂණය කළා මරාදැ මේමට තමයි ඒ තාත්තා කේන්තිය කරේ ඒක නිසා යාලට ඇප ලැබෙනවා සාමාන්‍යයි ඒ තාත්තා නම්බර් 1 හොඳ පියෙක් මගේ උත්තමාචාරය ඒ මාමා ඊටත් වඩා හොඳයි උත්තමාචාර දෙකයි හරි 3 අවුරුදු 10යි කෙල්ලට ගෙදර සහෝදරියෝ දෙන්නයි සහෝදරයෝ දෙන්නයි අම්මට මහත්තුරු දෙන්නයි කොහොමද වැඩ නේද අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි අම්මලා එක්කෙනයි හැබැයි මහත්තුරු දෙන්නයි නියම මහත්මයා ගෙදර නැහැ පුතාලා දෙන්නා මේ අවුරුදු 10 දෙරිවි ගැන මම මේ කියන්නේ නැහැ අවුරුදු 10යි ඔයාලට වඩා ගොඩක් බාලයි අවුරුදු 10 ගෑනු ළමයට අයියලා දෙන්න ගෙදර නැහැ කොහෙත්ම නංගිලා දෙන්න ගැන හොයන්නේ නැහැ අම්මයි හොර සැමියයි අක්කයි ඉන්නෝ අවුරුදු 10 පොඩිය කා එකපාට අධික රුධිර වහනයක ගැලි ඒ කියන්නේ අධික ලෙස ලේ ගලන්න පටන් ගන්නවා අම්මා දරුවව අරන් යනවා හොස්පිටල් එකට ගිහිල්ලා කියනවා මගේ දරුවාට විසගෝර සර්පෙක් දෂ්ට කරා විසගෝර සර්පයා දෂ්ට කරන එකෙක් නම් ණයෙක් වෙන්න එපැයි නැත්තම් පොළගෙක් වෙන්න ඕන ණයෙක් පොළගෙක් ගැහුවාම අධික රුධිර වහනයක් වෙන්නේ නැහැ දලපාර තියනවා ලාවට ලේ යනවා හරිනේ හොස්පිටල් එකට සැකයි ලේ යනෝ යනෝ ඉවරයක් නැහැ අන්තිමට හොස්පිටල් එකෙන් කතා කරා ඒ ගම අදාළ ගමට අදාළ පොලිසියට කතා කරලා කිව්වා මෙහෙම ළමෙක් සර්පෙක් දෂ්ට කරයි කියලා ගෙනාවා නවත්ත ගන්න බැරි විදියට රුධිර වහනයක් වෙනවා
මෙයා ගැන සැකයි පොලිසිය ගෙදරට ගියා තවත් නිලධාරීන් කීප දෙනෙක් එක්ක සැකපිට තන තන හැරුවා අලුත් පස් එහාට මෙහාට පෙරලලා තියෙන බලනකොට ඒ ගෑන් ළමයාගේ ගවුමේ ලේ තැවරිච්ච හැමතැනක්ම පස් යට වල දාලා හංගලා සුළු පියා අම්මගේ හොර සැමියා අර අවුරුදු 10 කෙල්ල දූෂණය කළා බලන්න පුතේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන අරුමය ආඩම්බර වෙන්න ආඩම්බර වෙන්න එතකොට ඒ දරුවා මේ වෙනකොට ජීවිතයයි මරණය අතර සටනක් ගෙනියනවා මන් දන්නේ මෙරළද කියලා මං හිතනවා අපිට ආරංචි වෙලා තියෙන එහෙමයි රුධිර වහනේ වෙලා මෙරළා කියලා එදා මෙදා තුර ලෝකේ සිද්ධ වෙච්ච ම්ලේච්ඡම දූෂණය තමයි මං ඊළඟට කියන්න යන්නේ එදා මෙදා තුර ලෝකේ ලංකාවේ නෙවෙයි ලෝකේ මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක් බලන්න පුතේ අපේ ලංකාව කොරෝනා කාලෙත් කුසලාන වාර්තා තියෙන හැටි කෙල්ලගේ වයස අවුරුද්දයි මාස 4යි ලදරුවෙක් නොමේරු ලදරුවෙක් අවුරුදු 22ක පාපතරයේ ග්‍රහණයට ලක් වෙලා දූෂණයට ලක් වෙලා අධික රුධිර වහනේ වෙලා මිය ගියා ලදරුවෙක් යකෝ ඇස්තාම හරියට ඇරිලා නැහැ කම්බුල් අම්මා තාම හදලා නැහැ මේ ඇඟිලි තාම හදලා නැහැ අවුරුද්දයි මාස 4ේ ලදරුවා අවුරුදු 22ක පාපතරයේ ග්‍රහණයට අහු වෙලා අවසන් ගමන් ගියා ගෑනු ළමයින්ට මම කියන්නේ ජීවිතේ ගොඩක් වටිනෝ දෙරිවි නිර්භාත්‍රිත ජීවිතයක් ලබා ගන්න එක ගොඩක් අමාරුයි ඒ ලබාගත් ජීවිතය කාලකන්ණි ලෙස තුප්පහයි විදියට නැති කර ගැනීම අමනකමක් ආයිත් ඔයාට ඒ chance එක ලැබෙන්නේ මම මේ කියන්නේ ඔයාලගේ ආරක්ෂාවට gederin පිට වෙන හැම මොහොතකම මොනවා හරි දෙයක් ළඟ තියාගන්න අර පොඩි සවල් කෑලි තියෙනවා බිම ලාවට මල් පැල හිලවන්න ඒකක් මම ඕක තියාගන්න බෑ මේ දරුවන්ට ඕක තියාගන්න බෑ පොලිසිය ආවොත් අපි සැක හිතලා කූඩු කරනවා පිරිමි අපිට නීති නෑ ඔයාලට නීති ගොඩක් තියෙනවා දැරිවි උදාහරණයක් විදියට ගෑනු ළමෙක් දිහා බලාගෙන අපි රාගික කැතකමට මෙහෙම ඇහක් ගැහුවත් රුපියල් 2500ක් දඩ ගහන්න පුළුවන් ඇස් දෙකම ගැහුවත් 5000යි ඔයාලට පිරිමි ඇස් ගහන එකම බලන් ඉඳලා සල්ලි අම්බ කරන්න පුළුවන් බලනකොට ඒක තමයි නීතිය හරිනේ ගෑන් ළමෙක් ස්පර්ශ කරොත් දවස් 14කට ඇතුළට දාන්න පුළුවන් නීති ගොඩක් තියෙනවා ඔයාලා මං කිව්වේ එකයි එහෙම දුර එහෙම ක්ලාසස් යනවා නම් කොහේ හරි යනවා නම් ආරක්ෂාවට එහෙම එක්කෝ උල් කරපු හොඳ ගලක් තියාගන්න හරිනේ නිකන් ඔළුවටයි අරහෙට මෙහෙට ගහලා වැඩක් නැහැ දෙරිවේ දෙන්න ඕන උඩරිම තැන්න දෙන්න උගේ කුපාඩිකම එතනනේ තියෙන්නේ එතෙන්ද දෙන්න ෂුව නැත්නම් තාත්තට කියලා පඹේක් හදලා ගහලා පුරුදු වෙන්න තාත්තට ගහන්න යන්න එපා මෙන්න වැන්දා ඒ තාත්ත ඊළඟ දවසේ එල්ල මට කෙලි ඒක නිසා අයියලාට මල්ලිලාට පාඩුවේ ඉන්න දෙන්න මේ පන්තියේ කොල්ලොත් අහිංසකයි මුණ්ඩ ගන්න යන්නත් එපා හරිනේ පඹේක් හදලා ඒ දේවල් කරගන්න ප්‍රවේශමෙන් ආරක්ෂාව පිළිබඳ ওই සියලු දේ වෙන්න ගත වුණේ දවස් 8යි ওই ස්ප්‍රේ දෝෂණ 4ම දවස් 8ක් ඇතුළත සිද්ධ වුණේ ජනාධිපතිතුමා සත්‍යකෙම හොඳනම් හොඳයි කියනවා නරකනම් නරක කියනවා ඒ මගේ හැටි දෙවන්ත මෙහෙවරක් කරගෙන යන ওই විස බීජ ඔක්කොම පාතාලේ ඔක්කොම සුද්ධ කරන්න නමුත් වැඩේ තියෙන්නේ හේව් කරද්දී මෙහෙව් දෙයක් වුණානේ අර තවත් බූරුවෙක් පොලිසිය ට්‍රක් එකක යට කරගෙන ගිය දැක්කනේ අහිංසක පොලිසිය දෙතුන් දෙනෙක් මරුණත් එක්කනේ මිනිස්සෙක් ඒ වගේ පාපතරයෝ ඉන්නව දරුවෝ ඔයාලගේ ආරක්ෂාව පිළිබඳ ඔයාලට සාතික් කරගන්න වෙනවා මම මේ කියන්නේ තවත් දරුවෙක් තවත් අර වගේ අමනෙක්ගේ ග්‍රහණයක් විය නොහැකි පිරිමි ළමයි හදිසියවත් අපි හිතමු අපි ඒ වගේ දෙයකට යොමු වුණා කියලා කාගේ හරි පෙරැත්ත කිරීමට හිතේ ඇතුණු ශනික ආශාවට ඔයාල දන්නවද එහෙම පිරිමි කෙනෙක් බන්ධනාගාරගත වුණොත් බන්ධනාගාරේ ඉන්නෝ නේද ජේලර්ස්ලා කියලා කට්ටියක් බන්ධනාගාර නිලධාරීන් ඒගොල්ලෝ ඇරෙන්න දරුවෝ ওই බන්ධනාගාරේ ඉන්නව වෙනම සිරකරුවන් පිරිසක් ඒ කියන්නේ උන් ඒකේ ඇතුලේ චණ්ඩියු දැන් මගේ සයිස් එක 5යි 2යි නේ උන්ගේ සයිස් එක 6යි 4යි සද්දන්තේ වර බිග් ෂෝල ජෝන්සියන්ලා වගේ සද්දන්තේ මං වගේ දෙගුණයක් විතර උසැඟපත තියෙනවා මේ ෆුල් මේවා මෙහෙමයි අම්මා හරිද එතකොට උන් ගියපු ගමන් මහනෝ අලුත් ඉරකාරයේ කාපු ගමන් අහනෝ මල්ලේ මොකෝ ආවේ මේමයි අපේ නංගිට වද දෙන්න ආවා පිරිමියෙක් අර එහෙම මෙන් ඇල්ලුවා මට බලාගෙන ඉන්න බැරි වුණා උදැල්ලා ගත්තා මම කෙලියා මැරෙන්න නෙමෙයි ගැහුවේ ඌට පාඩමක් උගන්නන්න හිතාගෙන ඌ එහෙම මෙරිලා වැටුණා අයියේ නැත්තම් වැටිලා මැරුණා අයියේ නියමයි මල්ලේ උඹ නියම පොරක් දෙයියොන්ට වගේ සලකන්නේ සාමාන්‍ය මිනිමෙරුමක් නේ අසාමාන්‍ය දෙරෙහිවනේ මරලා තියෙන්නේ දෙවියන්ට වගේ සලකන්නේ හදිසියවත් වාගේ කටින් පිට වුණොත් ස්ත්‍රී දූෂණයක් ළමා අපයෝජනයක් කළා වා කියලා වට වෙනව හත් දිනක් විතර තිම දාගෙන ගානා ඈ එළිය අනේ මොතකෝ මොතෝ
දත් නැත මූණ නාලුයි ඇඟපත රෝස පාට නිල් පාට කොළ පාට රතු පාට නිකන් චන්දිල්ලන චන්ද අපේක්ෂකයෝ වගේ පාට පාට වෙන ගුටි කාලා දැනෙන්න ගහනවා ඊට පස්සේ අරගොල්ල කියන හැම වැඩේම කරන්න ඕන ටොයිලට් ගිහිල්ලා යාළගේ පස්ස හොදන්න කිව්වොත් ඔයාට පස්ස හොදන්න වෙනවා ටොයිලට් ගියාම වතුර බකට් එක අරන් එන්න කිව්වොත් අරන් එනවා සමහරුන්ට දසවද දෙන්න ටොයිලට් එකේ අර පිටටක මෙහෙම දිවෙන් සුද්ධ කරවනවා ඔයි මොනවද පුතේ ඔවයි දඬුවම් මදි අර ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කියලා රජ කෙනෙක් හිටියා මහා ඇලෙක්සැන්ඩර් එයා ওই වගේ දේවල් වලට දීපු දඬුවම තමයි Tamanට හිටියා වෙනම දඬුවම් වලට නියමි වෙච්ච මිනිස්සු ඇදගෙන යන අශ්වය 10ක් ඒ අශ්වයාගේ පිට අශ්වයාගේ ලන්නක් දාන අශ්වයාගේ කරට මිනිහා ගැට ගන්න අශ්වයාගේ පිටිපස්සේ මීටර 10ක් විතර එහායින් අත් දෙක මෙහෙම තියලා මිනිහා බඳිනවා බඳලා අශ්වයා දක්කනවා අශ්වය ආපහු මාලිගාවට එන්නේ අර අතෙන් බැඳපු ඇට ටික විතරයි අරගෙන බිම ඇදගෙන යනවා මේ මස් කෑලි ගැලවෙනවා ඇට ගැලවෙනවා ඔක්කොම ඇට මස් නහරලේ ඔක්කොම ගැලවිලා අර බැඳපු අත් දෙක විතරක් එතකොට ඒ අනිවාර්යෙන් අශ්වය ඇතෙන්ට එන්න ඕනේ ඒක තමයි රාජ නියෝගය මිනිහා ඇත්තටම මරුණාද ඇට කෑලි ඔක්කොම කුඩු වෙලා ඕක තමයි නියෝගය ඕක තමයි ලංකාවෙත් හදන්න ඕන නීතිය මැලේසියාවේ මලයාසියාවේ කුවාලාලම්පූර් නුවර වැරදි කරාම ওই ගාල්ල පිට්ටනිය වගේ ලොකු පිට්ටනිය කරගෙන යනවා අනබෙරයක් යවනෝ නවුන්ස්මන්ට් එකක් යවනෝ හෙට මෙන්න මේ පුද්ගලයා මේ වැරද්ද කරපු නිසා ගල් ගහලා මරනවා කියලා ඊට පස්සේ මොකෝ කරන්නේ අර පැවිලියන් වල ප්‍රේක්ෂකාගාරවල සෑහෙන මිනිස්සු පිරෙනවා හරිනේ මිනිස්සු පිරෙනවා අර ගල් ගහලා මරන එක බලන්න අර මිනිස්සයා දන ගස්සනෝ කණුවකට අත් දෙක පිටිපස්ස කරලා මෙහෙම බඳනෝ වදකේ හය දෙනෙක් තඩි ගල් අරගෙන මරනකම් ගල් ගහනෝ මේ පැත්තට බලගොම මෙහෙ එකා ගහනෝ අර පැත්ත බලගොම අර හේකා ගහනෝ මාරවැරි මේ නිවාඩු කාලේනේ ගෙදර ගිහිල්ලා පොඩක් ඔය පුරුදු වෙලා බලන්න ගල් ගහලා මරන එක හොඳයිද කියලා මාරයි ඔක තමයි ලංකාවට එන්න ඕනේ නීතිය නැත්තම් මිනිස්සු හැල්ලුවට ගන්නවා හිරේ ගිහිල්ලා තාපහුව ඇප දීලා එනවා පින් සිද්ධ වෙයි ගෑනු ළමයි තවත් සිද්ධියක් වෙන්න ඉඩ තියන්න එපා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න පේනෝනේ අවුරුදු 1යි මාස 4 පොඩි එකාටත් කොහොම කරානම් ඔබ ගැන කුමන කතාවද එකෙක් හරි අපේ පන්තික මේ වුණොත් මගේ ඥාතිද මලගේ ඥාතිද අදාළ නැහැ මම ඇවිල්ලා බොට දෙන්නේ සවල් පාර එච්චරයි හරි යන් ඊළඟ පිටුවට पेज सिक्स पिटुआं का हाय ऑल देखे हबागन दे अपने मात्र कावक ने मिन्न मेहमाई तीन ने सब्जेक्ट एम इस आ गोइंग टू वर्ब रूट रेस्ट थरुवत डाल लिया गया यह तो सूत्रे डानुआ यह तो सूत्रे डानुआ सब्जेक्ट यानु कात्रु हेवात क्रियाव करना आय यह तो सूत्रे डानुआ सब्जेक्ट यानु कर्तृ हेवात् क्रियाव करन्नाय इहत सूत्रेट अनुव सब्जेक्ट अनु कर्तृ हेवात् क्रियाव करन्नाय इहत सूत्रेट अनुव सब्जेक्ट अनु कर्तृ हेवात् क्रियाव करन्नाय ईलंग तरुव एलस मुलट योदन कर्तृ एलस मुलट योदन कर्तृ एलस मुलट योदन कर्तृ बोर्ड के दिहा बलन दरुओ आई कैपिटल आई अक्षर एलस मुलट योदन कर्तृ आई नम एम यदि युतुय ए एम एम एकात इनवर्टेड कमास तुले एम यदि युतुय ए लंग तरुव मुलट योदन कर्तृ मुलट योदन कर्तृ बोर्ड का ही शी इट मुलट योदन कर्तृ ही शी इट बोर्ड के तीनवा ही शी इट यन एकवचन सर्वनाम पद हो यन एकवचन सर्वनाम पद हो ही शी इट यान एकवचन सर्वनाम प्रोनाउंस सिंगुलर प्रोनाउंस एकवचन सर्वनाम पद हो विनत ओनेम एकवचन नाम पदयाक नाम 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 विदिन इनवर्टेड कमास
වෙනත් ඕනෑම ඒකවචන නාම පදයක් නම් දරුවෝ මෙහි is යෙදිය යුතුය is 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 යෙදිය යුතුය he is she is it is the boy is the girl is next asterisk ඊළඟ තරුව මුලට යොදන කර්තෘ මුලට යොදන කර්තෘ මුලට යොදන කර්තෘ පුතේ මෙහි we you they we you they we you they යන බහුවචන සර්වනාම පද හෝ we you they යන බහුවචන සර්වනාම පද හෝ we you they යන බහුවචන සර්වනාම පද හෝ වෙනත් ඕනෑම බහුවචන නාම පදයක් නම් 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 මෙන්න දරුවා වෙනත් ඕනෑම බහුවචන නාම පදයක් නම් මෙන්න බලන්න ආ ඒ ආර් ඊ ආ යෙදිය යුතුය A R E A යෙදිය යුතුය next asterisk ඊළඟ තරුව ඉන්පසුව යෙදිය යුත්තේ ඉන්පසුව යෙදිය යුත්තේ පුතේ උඩ බලන්න කොටු ඇතුලේ තියෙන කීලඟට going to බලන් ලියන්න එක inverted commas ඇතුලේ In passuve yedite going to here, going to here. ඊළඟ තරුව. එයට පසුව. එයට පසුව. Verb root හෙවත් බැලුවා ලිව්වා. Verb root හෙවත් දැන් හොඳට දන්න verb root කියන එක. In pass එයට පසුව. verb root බලන් ලියන්න උඩ කොටුව ඇතුලේ තියෙනවා එයට පසුව verb root හෙවත් ක්‍රියා මූලය යෙදිය යුතුය එයට පසුව verb root හෙවත් ක්‍රියා මූලය යෙදිය යුතුය එයට පසුව verb root හෙවත් ක්‍රියා මූලය යෙදිය යුතුය last one අන්තිම තරුව verb root හෙවත් ක්‍රියා මූලය යෙදිය යුතුය R E S T rest yanu R E S T rest yanu වාක්‍යයේ ඉතිරියයි ඉතිරිය rest ඔයි කරපු දේවල් නැවත බලන්න හොඳේ මං විභාගයක් දෙකක් ඔන්ලයින් ළඟදිම තියෙනවා වැඩි වරුණාම මේ මාසේ R E S T rest yanu වාක්‍යයේ ඉතිරියයි R E S T rest yanu වාක්‍යයේ ඉතිරියයි දැන් හැම දරුවෙක්ම පෑන තියලා ඕකත් අද දවසේ ඉවර කරගෙන ගියාම අපි වැඩක් කරා කියලා ඉතිහාසගත වෙයි. හරි. ෆියුචර් ටෙන්ස් කරා, ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් වල කොටස් දෙකක් කරා. දැන් අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ. දරුවෝ සමහර දේවල් තියෙනවා අපේ වචනයට විතරක් සීමා වෙනවා. උදාහරණයක් තාත්තා කාර් එකක් මිලදී ගනීවි. තාත්තා කාර් එකක් මිලදී ගනීවි. අම්මා අලුත් රැකියාවකට යාවි. ඒ වගේම නිකම් වචනයට පමණයි. ඒ කියන්නේ තාත්තා කාර් එකක් මිලදී ගනීවි කියන්නේ මම තාත්තගෙන් අහනවා තාත්තේ දැන් කාර් එක පරණයිනේ අලුත් එකක් ගත්තොත් මොකෝ? තාත්තා කියනවා ගන්න ඕන. තාත්තා අලුතෙන් කාර් එකක් ගන්න සල්ලි හොයාගෙන නැහැ. ලීසින් කරලා ගන්න ඕන නම් ලීසින් කම්පැනි එකකට ගිහිල්ලා නැහැ. අලුත් කාර් බලන්න සේල් වලට ගිහිල්ලා නැහැ. නිකම් මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා ගන්න ඕන ගන්න ඕන. මං ඔයාලට ඇවිල්ලා කියනවා තාත්තා අලුත් කාර් එකක් ගනීවි. ඒක නිකම් උපකල්පනයක්, ඉමේජිනේෂන් එකක් විතරයි. එහෙම නැතුව මෙහෙම දේවල් වෙනෝනේ. ඔන්න අපේ තාත්තගේ පරණ කාර් එක විකුණන්න දාලා පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. දැන් එක එක කට්ටිය කාර් එක ඇවිල්ලා බලනවා. හරිනේ තාත්ත ගානක් කියනවා කට්ටියේ ගාන අඩු කරලා ඉල්ලනවා. සමහරු කියනවා තව පොඩ්ඩක් වෙනසක් කරන්න බැරිද කියලා අහනවා. දැන් එතකොට මට හොඳටම විශ්වාසයි තාත්ත කාර් එක විකුණන්නයි යන්නේ කියලා. ඔව්ද නැද්ද? ඔව්. දැන් ගැනුම් කරු එනෝනේ ඇවිල්ලා බලනවා. හරිනේ? එතකොට තාත්ත කාර් එක විකුණන්නයි යන්නේ.
වෙනස තේරුම් ගන්න. තාත්තකාරක විකුණාවි කියන එකේ තාත්තකාරක විකුණන්න යන්නේ කියන එකේ වෙනස මොකක්ද? තාත්තකාරක විකුණාවි කිව්වහම නිකම්ම නිකම් මතයක් විතරයි. තාත්තා මට කියලාත් නැහැ. ගැනුම් කරුව එන්නෙත් නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හෙවත් වෙළඳ දැන්වීමක් දාලත් නැහැ. මිලක් තීරණය කළත් නැහැ. නිකම් මං ඇව්වාම තාත්තකාරක විකුණන්න නැද්ද කියලා විකුණන්න ඕන විකුණන්න ඕන කියනවා. ඒතකොට ඒකට තමයි තාත්තකාරක විකුණාවි කියන්නේ. තාත්තකාරක විකුණන්නයි යන්නේ කිව්වහම මේ වෙනකොට කාර් එකේ ෆොටෝ එකක් එහෙම දාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙළඳ දැන්වීමක් දාලා තියෙනවා. ගෙදරට කට්ටිය ඇවිල්ලා ඒ කාර් එක බලනවා, දොර අරිනවා, බොනට් එක අරිනවා, තට්ටු කරලා බලනවා, එන්ජින් එක අරලා බලනවා, පෙට්‍රල් ටැංකියේ මූඩිය තියෙද කියලා බලනවා, ටයර් හතරම තියෙද කියලා බලනවා, සමහරු රින්ගලත් බලනවා, සයිලෙන්සරේ තියෙද කියලා, එක එක සෙල්ලම්. මේ විදිහට මට බලා ගන්න පුළුවන් තාත්තකාරක විකුණන්නයි යන්නේ. හරිනේ? ඔන්න ඔය જાතිය වාක්‍ය. ඊට පස්සේ කවුරුහරි පුද්ගලයෙක් ඉන්නෝ එයා කම්පැනි එකෙන් එයාට ලෝන් එකක් දීලා කම්පැනි එකෙන් එයාට ලෝන් එකක් දීලා අපි හිතමු 145ක ලෝන් එකක් දීලා මෙච්චර කල් එයා මෝටර් බයික් එකේ තමයි වැඩට ගියේ. දැන් එයා කාර් එකක් බලනවා. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට ගිහිල්ලා කාර් බලනවා 145ට ගන්න පුළුවන් කාර් මොනවද කියලා. ඊට පස්සේ ගෝනපිනවල ට්‍රේඩ් සෙන්ටර් එකට යනවා. බෙලිගාන්දී තියෙන ඉදිරිසිං එකට යනවා. මෙහි වාහන මදියේ කියලා හිතනොත් එයා කොළඹ ගිහිල්ලා බලනවා. ඒ වගේ දැන් එයා වාහන ගිහිල්ලා බලනවා. මිල ගණන් අහනවා. එහෙනම් මට විශ්වාසයක් තියෙනවා ඔහු කාර් එකක් මිලදී ගන්නයි යන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට අදාළ දේ කරන්න සියල්ල සූදානම් වෙනවා. ඉස්සරහට කරන්න තමයි තියෙන්නේ. දැන් අපි හිතමු මේ ඉස්සරහ පෙළේ පුතා ඕ ලෙවල් විභාගයට මුණ දෙන්න ඔන්න මෙන්න තියෙන කෙනෙක් නම් මේ 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 2020 දී මෙයා ඕ ලෙවල් කරනවා නම් මට බය නැතුව මේ මාසේ කියන්න පුළුවන්. මොකද නම ගිරිරාජ්. ගිරිරාජ් ඕ ලෙවල් විභාගයට මුණ දෙන්නයි යන්නේ. මෙයා ඕ ලෙවල් පන්තියේ ඉන්නේ. මෙයා දිගට හරහාට පන්ති යනවා. මේ අවුරුද්ද ඕ ලෙවල් තියෙන බව මම දන්නවා. ගිරිරාජ් ඕ ලෙවල් විභාගයට මුණ දෙන්නයි යන්නේ. අපි හිතමු ඊළඟට ඉන්න පුතාගේ වයස අවුරුදු 36ක් කියලා. උදාහරණයක් විතරයි පුතේ මුණ නිකන් නොක්කාඩු කරගන්න ඕනේ. අවුරුදු 36ක් මේ පුතාට මනමාලිය හොයනෝ 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 ගෙදරින් කවුරුවත් නැහැ ගැලපෙන කට්ටිය. මෙයාගේ මොකක් හරි හොරොස්කෝප් එකේ නැත්තම් කේන්දරේ අවුලක් තියෙයි කියලා හිතන්නකෝ. එතකොට හොයනෝ 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 ඒ අවුල් තියෙන කේන්දරවලට අවුල් තියෙන එකෙක්ම තමයි ගැලපෙන්නේ. හරිනේ? ඒ කියන්නේ ඔයා වගේම හස්බන්ඩ්ලා හොයන කට්ටිය ඉන්නෝනේ මනමාලි. ඒ මනමාලියටත් හොයනෝ 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 ගැලපෙන්නේ නැහැ. හේතුව දෙන්නගම කේන්දර එක වගේ. අවුල් මොකක් හරි අවුලක් තියෙනවා. හරිනේ? දැන් මේව ගැන හිතන්න එපා. උදාහරණ ගැන විතරක් හිතන්න. හොඳේ. දැන් ගෙදර ගිහිල්ලා ආන්න එපා. අම්මේ මගේ කේන්දරේ කොහොමද තියෙන්නේ? අවුල්ද? මට කල්යයිද 36 වෙනකන් ඉන්න වෙයිද? එහෙම හිතන්න එපා. මේ උදාහරණ විතරයි. දැන් එතකොට මෙයාට හොයනෝ හොයනෝ නෑ. ඔන්න මෑතකදී මම දකිනවා මෙයා ගහල්ලේ ස්වර්ණ මහල්ලේකට ගිහිල්ලා මුදු වලට මෙෂර්මන්ට් දෙනවා. මිම්ම දෙනවා. පිටකොටුවේ රංජනාස්සකට ගිහිල්ලා සාරි හොයනවා. කළු වැල්ලේ ඇබෑයකට ගිහිල්ලා කෝට් එකට මෙෂර්මන්ට් දෙනවා. මොකද්ද මට තියෙන ඊට පස්සේ කික්කඩුවේ ඇවෙන්ඩ්‍රා එකට ගිහිල්ලා හොටෙල් එක බුක් කරනවා. ඔය අනුව මට හොඳ තීරණයකට එන්න පුළුවන්. මොකද නම සදාහරිත. සදාහරිත කසාද බඳින්නයි යන්නේ. සදාහරිත කසාද බඳින්නයි යන්නේ. අවශ්‍ය මේ දැනනකොට සියලු සාධක පැහැදිලිනේ. තේරුණාද? දැන් ওই පාඩම් මං වාක්‍ය 3-4ක් ලියාගෙන ලියාගෙන ගිහිල්ලා ළමයි වෙලාවේ හැම බලනෝ පන්ති ඉවර කරන්න තියෙන පහට දැන් පහට පහයි කියලා හිතනොත් දැන් ඔන්න වාක්‍ය අන්තිම වාක්‍යයත් දෙනකොට දැන් හිතනවා ගුරුවරයා පන්තිය අවසන් කරන්නයි යන්නේ. සියල්ල ඉවරයි. එතකොට තව පොඩ්ඩකින් වැඩේ ඉවරයි කියලා දන්නවා. ඕන්නෝයි જાතිය වාක්‍ය ප්‍රකාශ කරන්නේ මේන්න මේ ක්‍රමයට. කොන්නෝයි ක්‍රමයට ඕන්නෝයි ක්‍රමයට ලියාගන්න පළවෙනි එක. සදාහරිත? කලබල වෙන්නේ නැහැ හොඳේ. ෆස්ට් වන්. හා දැන් බලන්න කිව්වේ නේ. දැන් ඔයා ලියන්න ඕන ගුරුවරයා පළවෙනි වාක්‍ය දෙන්නයි යන්නේ කියලා. වෙලාව බලන්න පටන් ගත්ත මෙතන. ළඟ ඉන්න කාගේ මුකුත් අල්ලන්න එපා ගොහම මෝ අල්ලලත් බලනවා. ෆස්ට් වන්. අපේ තාත්තා කාර් අලුත් කාර් එකක් මිලදී ගන්නයි යන්නේ. අපේ තාත්තා අලුත් කාර් එකක් මිලදී ගන්නයි යන්නේ. අපේ තාත්තා අලුත් කාර් එකක් මිලදී ගන්නයි යන්නේ. කොහොමද දරුවෝ අපේ තාත්තට ඉංග්‍රීස් වලින් කියන්නේ? කෝ කෝ අපේ තාත්තා our father our fatherට ගැලපෙන්නේ is නියත පද දෙක going to මිලදී ගන්නවට කියන්නේ buy අලුත් කාර් එකක් a new car our father is going to buy a new car our father is going to buy a new car බෝඩ් එකේ තියෙන සෙන්ටෙන්ස් එක our father is going to buy a new car Our father is going to buy a new car. තමනුත් මේ වගේ තව තව වාක්‍ය හදන්න දරුවෝ. හරි ලේසියි.
මං අනම්මනම් විහිළුවට අරගෙන කරන්නේ ඔයාලගේ හිතට වදින්න ඕන නිසා. හැබැයි අර කලින් කිව්ව හතර විහිළු නෙවෙයි. Our father is going to buy a new car. Second one. බල්ලෙක් බුරාගෙන එනවා ගොරෝගරව. දැන් මොකද්ද එහෙනම් අනිත් කඩිය කියන්නේ? අර බල්ල ඔයාව හපන්නයි යන්නේ. මොන බල්ලයි වෙනමු? අර බල්ල ඔයාව හපන්නයි යන්නේ. ලියන්. අර බල්ල ඔයාව හපන්නයි යන්නේ. ඉතින් බල්ල මේ වෙනකොට පෙර නිමිති පහල කරලා තියෙනවා නැත්ත පස්ස පැත්ත ගහගෙන එහෙම කිව්වත් හපන්නේ නැහැ උලව කාලයයි. අර බල්ල ඔයාව හපන්නයි යන්නේ. අර බල්ල දෙඩ් ඩොග්. දෙඩ් ඩොග්. දෙඩ් ඩොග්ට ගැලපෙන්නේ මොකද්ද දරුවා? Is. That dog is going to හපනවට කියන්නේ bite. B-I-T-E, bite, oyava you. That dog is going to bite you. That dog is going to bite you. Araballa oyava hapanna yanne. That dog is going to bite you. Enan daru meka taniyen liyan. Eyala, eyala kiyanne own, they. Eyala. Eyala. පරණ කාර් එක විකුණන්නයි යන්නේ. එයාලා පරණ කාර් එක විකුණන්නයි යන්නේ. එයාලා එයාලා කියන්නේ ඔවුන් දේ. එයාලා පරණ කාර් එක විකුණන්නයි යන්නේ. දේ ආ going to sell the old car. They are 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 going to sell the old car. Old ke o ekak vowel ekak nisai da nathuwa di kiyala kiwwe. They are going to sell the old car. Next one. Amma kussiye liyanne eka liyanne inne sidam tatta padaya amma kussiye neyamiliye hatti aragena बट्टी का अरगेन सॉरी हाल्टी का अरगेन गरनो वीएटा इंकनो राइस कुकर का रेडी कर लेती है ने मुखद्दे है ना अपने देने ने दे अम्मा अम्मा बात्तू यान्ना यान्ने ले आने ओके तानी ले मु अम्मा बात्तू यान्ना यान्ने वही दुरास्पेला यान्ने अम्मा बात्तू यान्ना यान्ने अम्मा बात्तू यान्ना यान्ने लियान लियान ओके तानी लियान फुलवा मदर इज गोइंग टू कुक राइस केला लिवना हरी मदर इज गोइंग टू कुक राइस मदर इज गोइंग टू कुक राइस नेक्स्ट वन टिकक अमारु वाक्यक लियमु आंडियो पार्लिमेंटो विसुरवा हरिन्ना यान्ने අලුත් වචන දෙක තුනකුත් තියෙනවා නේ ඉගෙන ගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරුවා හරින්නයි යන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරුවා හරින්නයි යන්නේ ආණ්ඩුව නම් ද ගවර්න්මන්ට් ආණ්ඩුව කිව්වම එකක් is going to the government is going to g o v e r n m e n t G O V E R N M E N T G O V E R N M E N T The government is going to menna visruwa harna wada wacana igena gannada D I S S O L V E D I S S O L V E dissolve visruwa harinawa D I S S O L V E D I S S O L V E The government is going to dissolve. Hariya deli anna parliament word spelling. The parliament. P-A-R-L-I-A-M-E-N-T. Boruli anna pa adanna kenek ne. P-A-R-L-I-A-M-E-N-T. The government is going to dissolve the parliament. Anduva parliament tuva visuruva harinna yanne. The government is going to dissolve the parliament. The government is going to dissolve the parliament. And the final sentence of the day. That was the antim vakya. Guru Arya,
පන්ති අවසන් කරන්න යන්නේ ගුරුවරයා පන්ති අවසන් කරන්න යන්නේ ගුරුවරයා පන්ති අවසන් කරන්න යන්නේ ඉතින් ලියන්නකෝ දරුව අන්තිම වාක්‍යනේ ලියවනම් මෙහෙම ඇති the teacher is going to finish the class the teacher is going to finish the class guruwareya panti avasan karannai yanne the teacher is going to finish the class the teacher is going to finish the class the teacher is going to finish the class The teacher is going to finish the class. Right.